ආයිබෝන් කියලා ඔයාලා හැමදෙනාම වෙනදා වගේම පිළිගන්නවා මේ මාස් කිචන් YouTube channel එකට. ඉතින් ගොඩාක් දෙනෙක් මගෙන් අහලා තිබුණා whip cream හදන හැටි කියලා දෙන්න කියලා. ඉතින් ඒ නිසා මම අද මේ වීඩියෝ එක කරන්නේ whip cream එකක් කොහොමද හරියට හදාගන්නේ කියලා ඔයාලට පෙන්නන්න. ඉතින් whip cream එකක් හරියට බීට් කරගෙන හදාගත්තොත් ඔයාලටත් පුළුවන් මේ වගේ ලස්සන කේක් නිර්මාණ කරන්න. ඉතින් whip cream එකක් හදනකොට විශේෂ කාරණා කීපයක් තියෙනවා. එකක් තමයි whip cream එක අපි ගන්න ඕනේ ගොඩක් සීතලෙන් අයිස් ස්වභාවයෙන් තියෙනවා නම් වඩාත් හොඳයි මේ විදිහේ කැට වගේ තියෙන්න ඕනේ whip cream එක අපි දියට ගන්නෙ නැහැ whip cream එක හරියට හදා ගන්න නම් අයිස් ස්වභාවයෙන් තමයි තියෙන්න ඕනේ ගොඩක් සීතලෙන් තියෙන්න ඕනේ ඊළඟ කාරණාව තමයි whip cream එක බීට් කරන වෙලාව සාමාන්‍ය whip cream එක විනාඩි 8-10 අතර ප්‍රමාණ කාලයක් අපි හොඳින් නොනවත්වාම බීට් කරගන්න ඕනේ ඔයාලා ගන්න බීට් එකත් එක්ක ඒකේ කාලය වෙනස් වෙනවා ඉතින් සාමාන්‍යයෙන් වීකෙන් අපි මේ whip cream එක බීට් කරන්න ඕනේ නවත්තන්න බෑ එක දිගටම විනාඩි 8-10 අතර ප්‍රමාණයක් එකම වේගයෙන් අපි මේ whip cream එක බීට් කරන්න ඕනේ සීනි වැනිලා එකතු කරගත්තට පස්සේ නවත්තන්නේ නැතුව දිගටම විනාඩි 8-10ක් මේක continuously මේක බීට් කරන්න ඕනේ whip cream එකට සීනි එකතු කරගන්නකොට අපි සීනික ඉස්සලාම බ්ලෙන්ඩ් කරගෙන පවුඩරයක් විදිහට හදා ගන්න ඕනේ කැට වශයෙන් එකතු කරන්නේ නැහැ ඉතින් විනාඩියක් දෙකක් whip cream එක බීට් කරාට පස්සේ තමයි සීනි ටික අපි whip cream එකට එකතු කරගන්න ඕනේ. මේ තියෙන whip cream එක විනාඩි 5කට පස්සේ තාමත් දියාරු ස්වභාවයක් තමයි ගන්නෙ. ඉතින් මම නැවත වතාවක් මේක හොඳින් බීට් කරගන්නවා. whip cream එක හොඳින්ම බීට් කරගන්න ඕනේ. එතකොට තමයි අපිට හරියට whip cream එකක් හදාගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් දියාරු ස්වභාවයක් ගන්නවා. ගොඩාක් වෙලා බීට් කරන්න හොඳත් නැහැ. එතකොට අපිට හරියට whip cream එක හදා ගන්න වෙන්නේ නැහැ. whip cream එකක් හදනකොට මේ කාරණා හරිම වැදගත්. whip cream වලට පහසුවෙන්ම හොයාගන්න පුළුවන් සුපර් මාකට්ස් වල එමත් නැත්නම් කේක් බඩුවක ඉන්න කඩවල් වලින් වලට whip cream හොයාගන්න පුළුවන්. I think අපි මේ whip cream පාවිච්චි කරනවා ghetto cakes වලට ඒ වගේම dessert වලට ඒ වගේම cakes වලට අපිට කැමති දෙයකට අපිට මේ whip cream පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ වගේ වේගෙන් බීට් කරගත්තට පස්සේ ඔයාලට මේ වගේ whip cream එකක් හදාගන්න පුළුවන්. ඔයාලට අනිත් කාරණාව තමයි whip cream එක හරියට ආවද කියලා බලන්න. ඔයාලට පේනවා whip cream එක පණාවක දැති ස්වභාවයක් ගන්නවා. ඒ වගේ දැති ස්වභාවයක් එනකොට whip cream එක හැදිලා තියෙන්නේ. ඉතින් මේ වගේ හරියට whip cream එකක් හදාගත්තොත් බටර් අයිසිං වගේම අපිට කේක් එකක් කවර් කරගන්න පුළුවන් මේ whip cream එක පාවිච්චි කරලා. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ප්‍රයෝජනවත් වෙයි කියලා. ඉතින් ඔයාලා මගේ channel එක සාමාන්‍ය subscribe කළේ නැත්නම් subscribe කරන්න, like කරන්න, share කරන්න. ඉතින් අලුත් වීඩියෝ එක ඉක්මනටම හම්බ වෙමු. ඔයාලා හැම දිනාටම සුබ දවසක්.